කොළඹ ජනමාධ්‍ය වේදිකාවේ සංගමයේ දෙවන වරටත් සංවිධානය කළ ක්‍රිකට් තරගාවලිය පසුගියදා පැවැත්ුණා. ඒ කොළඹ අංගම්පිටිය ක්‍රීඩාංගණයේදී තරගාවලිය සමාරම්භක අවස්ථාවට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන ආරාධිතින් පිරිසක් එක්ව සිටියා. ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සුවිශාල කාර්යභාරයක් කරනවා. තමන්ගේ ජීවිත අවදානමක් අරගෙන මේ ප්‍රවෘත්ති හොයාගෙන හඹා යන එක සමහරට ආයතනෙන් කියන්නේ නැහැ මෙන්න මෙතන ප්‍රවෘත්තියක් කියලා. තමුන්නාන්සලා ප්‍රවෘත්ති හොයාගෙන යනවා. සමහරට ජීවිතේ අවදානමට දානවා. අඩු ගානේ අවුරුද්දකට එක දවසක් හරි ඒ වෙහෙසකර ක්‍රියාදාමය අමතක කරලා සමන්ගේ කණ්ඩායම සමග එකට එකතු වෙලා සතුටින් ඉන්න යොදාගත් අවස්ථාවක් හැටියට මම දකින්නේ. රටේ නියම තත්ත්වය ජන පිළිමද ජනතාව දැනුවත් කිරීම මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනමාධ්‍ය වේදිකාවේ පරම යුතුකමක්. ඒ යුතුකම ඉෂ්ට කරන අත වශයෙන්ම අපේ සහයෝගය සම්පූර්ණයෙන්ම ලැබෙනවා. අපි එකතු වෙලා කටයුතු කිරීමකින් තොරව අපිට ජයග්‍රහණ ලබා ගන්න බෑ වගේම සතුටු වෙන්නත් බෑ, විනෝද වෙන්නත් බෑ, ජීවිතේ විඳින්නත් බෑ. අවාසනාවකට මේ මාධ්‍ය වේදිනුත් අර දේශපාලන පක්ෂ වගේම සමහරක් වෙලාවට නාලිකාවලට ඒ නාලිකා ඇතුළෙම ඉන්න ලොක්කොම බෙදා ගන්නවා. සමහර වෙලාවට නීති දානවා ඒ නාලිකාවට දුන්නොත් බලාගෙනයි එළියට දානවා කියලා. මං හැමෝම දන්නවා ඊට වෙනස්. ඕනම නාලිකාවකට වැඩ කරන ගමන් අපිටත් එව්වොත් අපි බාර ගන්නවා. ඒ වගේම තමයි ඔබ හැමෝම වෙනුවෙන් ඕනම වෙලාවක පොදුවේ පෙනී හිටිනවා. ඔන්ලයින් සේෆ්ටි බිල් එක මේ වගේ අලුතෙන් එන අනපනත් එක්කත් විශේෂම ජනමාධ්‍ය වේදින්ට එන්න පුළුවන් අභියෝගයන්, ඒ වගේම ජනතාවගේ අදහස් එළියට මේදී එන්න පුළුවන් අභියෝගවලදීත් මම හිතන්නේ අපිට ඉදිරියේදී තව ගොඩක් එකතු වෙලා වැඩ කරන්නට සිද්ධ වෙයි. මෙවර තරගාවලියට කණ්ඩායම් 8ක් කාණ්ඩ 2ක් යටතේ තරඟ වැදුණා. සමස්ත තරගාවලියේ අවසන් මහා තරගයේ සඳහා සුදුසුකම් ලැබුවේ සුනිත් හේවාපතිරණගේ නායකත්වයෙන් යුත් කළඹ රොයල්ස් සහ සුසන්ත රත්නායකගේ නායකත්වයෙන් යුත් කළඹ කිංග්ස් කණ්ඩායමයි. අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කළඹ රොයල්ස් කණ්ඩායම පන්දු අර තුනකදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 29ක්. පිළිතුරිනම ක්‍රීඩා කළ කළඹ කිංග්ස් කණ්ඩායමට පන්දු අර තුන අවසානයේදී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 16ක් පමණයි. ඒ අනුව කළඹ රොයල්ස් කණ්ඩායම මෙවර කොළඹ ජනමාධ්‍ය වේදිකාවේ සංගමයේ සංවිධානය කළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තා. ෂෝරීන්ට ජය සංකේත ප්‍රධානය වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුවගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. තරගාවලියේ හොඳම පන්දුය වන්නා කළඹ රොයල්ස් කණ්ඩායමේ අමල් ගාල්ලගේ. කළඹ රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රදීප් වික්‍රමසිංහ හොඳම පිතිකරු ලෙස තිරණ දිනා ගත්තා. දක්ෂතම ක්‍රීඩකයා වූයේ කළඹ රොයල්ස් කණ්ඩායමේ ලංකා සිල්වායි. තරගාවලියේ ජය සංකේත ප්‍රධානයෙන් අනතුරුව කොළඹ ජනමාධ්‍ය වේදිකාවේ සංගමයේ සමාජිකින්ගේ පවුල්වල දරුවන් සඳහා පොත්පත් ප්‍රදානය කිරීමක්ද සිදු වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.